ආයිබෝන් දෙස් විදෙස් සියලු තොරතුරු ප්‍රථමයෙන්ම රටට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පසුව අපි රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි දැන් ආරම්භ කරන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි සියලු නිරෝධායන නීති අමතක වෙයි කොන්දේසි සීමා පනි සති කිහිපයකට පසු විවෘත කෙරුණු මත්පැන් අලවිසල් පිරි ඉදිරියයි ජීවන වියදම් තැටිය පිච්චෙනවා ආණ්ඩුව මැටිවර්ණ තැටි රත් කරනවා සජිත්ගෙන් චෝදනා ඇඳිරි නීතිය තිබුණත් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට රජය උපරිමයෙන් කටයුතු කළා හිටපු රාජ්‍ය ඇමති රෝහිත කියයි කෑමට රස දෙන ලුණු නිෂ්පාදකීන්ගේ අමිහිරි කතාව නිවසේ සිට වැඩ කිරීම සාර්ථකයි ට්විටර් සමාගමේ සේවකීන්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අඛණ්ඩව හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය රහස් පොලිසිය ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය අද පසුරුවේ නියෝග කළා රාජිත සේනරත්න මහතා අපමත මුදා හරිමින් නිකුත් දෙසැම්බර් මාස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් නියෝගය කොළඹ මහ අධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද පෙරවරුවේ අවලංගු කළා. ඒ අනුව එම මහ අධිකරණ නියෝගය අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය විසින් සැකකාර රාජිත සේනරත්න මහතා අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි රහස් පොලිසියට නියෝග කළේ. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගයේ දෝෂ සහගතයයි තීන්දු කළ කොළඹ මහ අධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමටද නියෝග කළා. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝග කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් තලහේන ප්‍රදේශයේ පිහිටි රාජිත සේනරත්න මහතාගේ නිවසට ගොස් තිබෙනවා. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා එම නිවසේ නොසිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ. එන අනතුරු වාද පස්වරුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරුවේ බහර වූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනු ලැබුවා. එලෙස අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ මාස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. රාජිත සේනාරත්න මහතා අධිකරණයට රැගෙනීමෙන් අනතුරුව එම ස්ථානයට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් රැසක්ද පැමිණ සිටිනු දක්නට ලැබුණා. ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ රාජිත සේනාරත්න මහතා රැගෙන යාම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ බස් රථය අධිකරණයේ ප්‍රධාන දොරටුව අසලට රැගෙන විත් තිබූ අතර ඉන් අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ වෙත බස් රථයෙන් මෙලෙස රැගෙන යනු ලැබුවා. COVID-19 රෝගී තත්ත්වය පිළිබඳවයි මේ පුවත. COVID-19 ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 893 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් සිව් දෙනෙකු හමු වීමත් සමගයි. මේ අතර COVID-19 වසංගතයේ ව්‍යාප්ත වී යාම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමිත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මේ මාස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 20 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. අදාළ ආසාදිතින් අතුරින් 18 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි ආසාදිතින් දෙදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙකුගේ සමීපතම ගුණනවා.
එසේම අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලෙක්. මේ අතර අනුරාධපුර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ තුල නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ නාවික හමුදා පවුල්වල සමාජිකින් 10 දෙනෙකු අද දින නිවෙස් බලා පිටව ගියා. එසේම වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ තුලින්ද නිරෝධායන අවසන් කළ පුත්කිරින් 129 දෙනෙකු අද පෙරවරුවේ පිටත්ව ගියේ මෙලෙසින්. යුද හමුදා විසින් පවත්වාගෙන යන ලබන පූනානී නිරෝධායන මධ්‍යස්ථානයේ වෙතින්ද නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුත්කලින් 127 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. යුද හමුදා විසින් පවත්වාගෙන යන ලබන දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේද පුත්කලින් හැට නම දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර අද පස්වරුවේ පිටව ගියා. මේ අතර කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතින් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර මගින්ගේ ඉල්ලුම සලකා බලා ඉදිරියේදී දුම්රිය දහවණේ සඳහා තවත් දුම්රිය එක් කිරීමට බලාපොරොත්තු වන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ. අද දින සැලසුම් කළ පරිදිම දුම්රිය 10 ධාවනය කිරීමට කටයුතු කළා. එම දුම්රිය 10 මගින් අද දින මගින් 1670ක් ප්‍රවාහනය කරන සම්සදා දින සිට අද දක්වා මගින්ගේ යම්කිසි වර්ධනයක් අපිට පෙන්වෙනවා. ඒ ආසන ලබා ගැනීම සඳහා එලෙසම අපිට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඊයේ සවස ගරු ඇමතිතුමා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ආසන සංඛ්‍යාව සඳහා මගින් ගෙන යාමට අවසර ලබා දීම. ඒ සඳහා අපි අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. වෙන් කරන ලද ආසන වලට අමතර ආසන අදාළ දුම්රිය ස්ථානයන් සඳහා වෙන් කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ ආසන රාජකාරී සඳහා පැමිණෙන රජයේ සහ පෞද්ගලික අංශයේ අයවලුන් සඳහා වෙන් කිරීමට අදාළ දුම්රිය ස්ථාන වෙත උපදෙස් දී තිබෙනවා. දුම්රිය වැඩි කිරීමක් ඉදිරියේ සිදු වෙනද හෙට අනිද්දාම දුම්රිය වැඩි කිරීමක් සිදු කරනු ලබන්නේ අව මගී අවශ්‍යතාවය අනුවයි. ඊළඟ සුමානයේ සඳහා මගින්ගේ ඉල්ලුම් ප්‍රමාණය සලකා බලා අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය දීවට අපි සැලසුම් කර තිබෙනවා. සති කිහිපයකට පසුව විවෘත කෙරුණු මත්පැන් අලෙවිසල් ආශ්‍රිතව අද විශාල ජනකායක් දක්නට ලැබුණා. සමහරු බණී සමහරු හොඳ කියයි. කොහොම වුණත් මේ වගේ දර්ශනයක් දැකීම කොතරම් ඔබ ප්‍රියකරන්නේද යන්න පිළිබඳව ඔබම සිතා බැලිය යුතුයි. රටේ මෙවැනි වාතාවරණයක් පවතින මොහොතක ඔබ මෙලෙස ක්‍රියා කළහොත් රටේ හෙට දවස කොතනද? මේ ඔබ දකින්නේ ඉන්දියාවේ දර්ශන. මේ ඉන්දියාව. මේ ඔබ දකින්නේ ලංකාවේ දර්ශන. මේ ඉන්දියාව නෙවෙයි. හැබැයි මේ හැසිරීම රටා දෙක දිහා බලනකොට නම් ලංකාව සහ ඉන්දියාව කියලා කියන්නේ වැඩි වෙනසක් නැති ආකාරයක් තමයි පේනෙන්නට තිබෙන්නේ. දින ගණනාවකට සති ගණනාවකට පසුව අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවුනත් සුරාසැල් විවෘත කිරීමෙන් අනතුරුව පැවති අද දවසේ තත්වයයි ඔබ මේ දකින්නේ. දැඩි කොන්දේසි මත සුරසල් විවෘත කිරීමට කටයුතු කර තිබුණත් මොන කොන්දේසිද
මොන නිරෝධායන නීතිද සති ගානකට පස්සේ විවෘත කරපු මත්පැන් අලවිසල දුටු සැනින් සියල්ල අමතක වූ මේ පිරිස කඩිමුඩියේ කොහොම හරි ඇතුල් වෙන්න උත්සාහ කළේ සුරාසැලට COVID-19 වැනි භයානක මාරාන්තික වෛරසයක් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන පසුබිමක් තුල සියල්ල අමතක කර දමා බෝතලයට යට වෙන්නට ඔබ උත්සාහ කරන්නට එපා ඔබ රැකපු ආරක්ෂිත ක්‍රියාමාර්ග ඔබේ කැපකිරීම අපි හැමෝගෙම කැපකිරීම සියල්ලම අවසන් මේ විදිහට සුරාසැල් අසල සියලු නීතීන් උල්ලංඝනය කරමින් ඔබ හැසිරෙන්නට පටන් ගත්තොත් සුරාසැල අසල ඔහුමනම් මේ සුරාසැලෙන් අරගෙන යන මත්පැන් බෝතලය විවෘත කරගත්තට පස්සේ නිවාසවල ගම්වල නගරේ රටේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද ඇතබුන් පෙන්වා දෙනවා මේ ආකාරයට අනවශ්‍ය තදබදයක් කලබලයක් නිර්මාණය කරන්නේ යලිත් සුරාසැල් වසා දැමීම සඳහා කිසියම් උත්තේජනයක් ලබා දීමට සහ ඒ තුලින් නීති විරෝධී මත්පැන් ජාවාරම තවත් සරුවට කරගෙන යන්නටය කියලා කොහොම වුණත් මේ පිළිබඳ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් සුව බැලිය යුතුයි නමුත් මත්පැන් බෝතලයට පෙර ඔබේ ඔබේ පවුලේ රටේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ සිතන්න පොළව වීදියේ සුරාසැල් අසල පොඩි කන මිනිසුන් දුටුවා COVID-19 මර්ධනය සඳහා ඉතා සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ රට බබට ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් පත්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලෝකේ පුරා ප්‍රසිද්ධියට පත් වුණ විශේෂයෙන් සාක් කලාපයේ රටවල් වල ඒ අතරිනු ප්‍රධාන රටවල් ලෙස සැලකෙන ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය කියන රටවල් හතර සමග පර්යේෂණාත්මක අධ්‍යයනයක් කරලා තිබුණා කොවිඩ් 19 වසංගතයේ මැඩපැවැත්වීම හා සම්බන්ධ. ඒ අනුව අසල්වැසි විශාලතම රාජ්‍ය ලෙස සැලකෙන ඉන්දියාවේ විශාල ජනගහන ප්‍රදේශ ලෙස සැලකෙන පකිස්තානයේ සහ බංග්ලාදේශයේ කොවිඩ් වසංගතයේදී සහ සෞඛ්‍ය අංශවල අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් පිළිබඳ විවිධ සාධනීය දර්ශක රාශිය පාවිච්චි කරලා ඒ පරිශ්‍රණය කරලා තියෙනවා මේ රටවල් හතර අතරින් කොවිඩ් වසංගතයේ මැඩපැවැත්වීම සඳහා ඊටම සාර්ථක වූ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම තිබෙන රට ලෙස අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනා ආඩම්බර විය යුතු වෙනවා කියලා තමයි අපි හිතන්නේ ඔබ හොඳින් දන්නා පරිදි දවසකට 100 ගණන් දහස් ගණන් ජනතාව මියන් රටවල් තිබියදී ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවකට සීමා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මැතිවරණ පැවැත්වීම පසෙක තබා ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීමට රජය වහා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද දේශපාලන කෑදරකම නිසා මැතිවරණ කඩිකුලප්පු නිසා රජයට පොදු ජනතාවගේ දුක අමතක වෙලා අද මැතිවරණ පිළිබඳව කතරම් උනන්දුවක් දක්වනවද කිව්වොත් මැතිවරණය පවත්වලා ඡන්ද පත්‍රිකා විස බීජාණු හරණයට ලක් කිරීමට අවශ්‍ය උෂ්ණත්වයත් තැටිය රත් කරන්නට උන ප්‍රමාණයත් දැන් රජය හඳුනාගෙන නමුත් රජයට තේරෙන්නේ නැද්ද ජනතාවගේ තැටිය හුඟක් රත් වෙලා තියෙන්නේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ සමන් පරිප්පු මිල පාලනය අද සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මිනිසුන්ට රුපියල් 5000කින් ජීවත් වන්නට බෑ හැබැයි ඇමතිවරුන්ට සැප වාහන ගෙන්නන්නට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තිබෙනවා අධිවේගී මාර්ග සඳහා රුපියල් බිලියන 31ක් වැය කරන්නට ආණ්ඩුවට සල්ලි තියෙනවා මේ තත්ත්වය තුළ මැතිවරණ වියදමත් දෙගුණයක් වෙනවා හැබැයි ජනතාව ජීවත් කරවීම සඳහා පවුලකට දිය යුතු රුපියල් 20000 දෙන්නට රජයට සල්ලි නැහැ දෙවෙනි වටේ 5000 නතර වෙලා තියෙන්නේ ඇයි මැතිවරණයේ කල් ගිය නිසාද මැතිවරණ දිනයක් තීන්දු නොකරපු නිසාද මැතිවරණය ජයග්‍රහණය කිරීම උදෙසා මේ දෙවෙනි 5000ේ කැරට්ටලේ තියාගෙන ඉන්නේ ජනතාව මුලා කරන්නටද ඒ නිසා මැතිවරණ පත්‍රිකා රත් කරන තැටිය පැත්තක තියලා ඒවට වැය කරන සල්ලි අධිවේගී මාර්ග වෙනුවෙන් කැප කරන කෝටි ගණන් ණය මුදල් මේ රටේ ජනතාව ජීවත් කරවීම සඳහා ජීවත් වීමේ ආධාර හැටියට මේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන්නට කැපකරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණය සඳහා තනඟ කරන තනි පක්ෂ සමාජිකයන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා.
මැතිවරණයේ සඳහා තනිව තරඟ කරන පක්ෂ සමාජිකයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්ුණා. සාකච්ඡාවෙන් අනතුරුව එම පක්ෂ නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මට පේන විදියට අපි මේ තත්ත්වය තේරුම් ගන්න ඇත්ත වශයෙන්ම මාර්තු මාසෙදිම අපි තීරණයක් ගන්න තිබුණේ ඡන්දය අගෝස්තුවෙන් එහාට දාන්න. දැන් රටට වෙන්නේ මොකද්ද? රට ඉතාමත්ම අසීරු තත්ත්වයක තියෙන්නේ. අපි අපට දැනට යා හැකි උපරිම දිශාවට අපි ඡන්දය කල් දාමු ඉස්සෙල්ලම. අපට යන්න පුළුවන් සැප්තැම්බර් මාසෙ මුල හරියට. අපි එතෙන්ට ගිහිල්ලා ඡන්ද මානසිකත්වයෙන් රට නිදහස් කරමු. නිදහස් කළා ඒ කාලෙට ජාතික වැඩපිළිවෙලකට යමු. සාකච්ඡාවේදී මැතිවරණ කොමිසම නිශ්චිත නිගමනයක් ප්‍රකාශයට පත් කරේ. අධිකරණයේ තීන්දුව එනතුරු මැතිවරණ දිනය සම්බන්ධ තීරණයක් ගන්න කල් දානවා කියලා කිව්වා. නමුත් දැනට කොමිසම ජුනි 20 තමයි දිනය නම් කරලා තියෙන්නේ. නමුත් ඉතාම පැහැදිලි මැයි මාසේ 15 වෙනිදාවත් වෙද්දී මනාපාංක සහ ස්වාධින කණ්ඩායම් වල සලකුණු ගැසට් කළේ නැත්නම් 20 ඡන්දේ තියන්න අමාරුයි. ඒ නිසා ජුනි 20 කියන දිනෙන් ඡන්දේ කල් යනවා කියන එක පේනවා. ජනතාව ආරක්ෂා කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි අපි හැම වෙලාවෙම කතා කරන්නේ. මොකද ජනතාව මේ වෙනිමිට ඡන්දයක් තිබ්බොත් අනිවාර්යෙන් 100ට 20ක්වත් මැතිවරණයට ඡන්දේ දාන්න එන්නේ නැහැ පෝලිං බූත් වලට පෝලිං ටැංග වලට. මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වෙන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාද මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. මේ වෙනකොට COVID-19 තත්ත්වය තුළ මැතිවරණය කල් දැමීමට ලක් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය මේ COVID-0 තත්ත්වයක් දක්වා ළඟා වෙලා පවත්වන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එනිසා රටේ අනිකුත් කාරණා සිදු කරන ආකාරයටම මැතිවරණයත් ඉදිරි කාලය තුළ පවත්වන්නට සිද්ධ වෙනවා. මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුවාන් මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව පැවසුවා. विशाल මේ ඡන්දේ තියන්න උත්සාහ කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ තියෙන මේ සෞඛ්‍ය තත්ත්වයේ උඩ තන්දේකට යන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ජනතාවට සහභාගී වෙන්න පුළුවන් වාතාවරණයක් තවම රට තුල නිර්මාණය වෙලා තියෙනවාද කියලා ගැටලුව තමයි තියෙන්නේ. මැතිවරණයක් එහෙම නැත්නම් මේ නාම යෝජනා බාර දීලා තියෙන අවස්ථාවකත් අපි දැක්කා මැතිවරණ නීතිය අනුව රාජ්‍ය නිලධාරීන් මාරු කරන්න අස් කරන්න හැකියාවක් නැහැ. නමුත් අද මේ රජයේ නීතිය රටේ ගණන් ගන්න නැතුව මේ ගිය සතිය වෙනකොටත් අමාත්‍යංශ ලේකම්වරු ගණනාවක් අයින් කළා තියෙනවා මාරු කළා තියෙනවා අපිට පේනවා එක පැත්තකින් රාජ්‍ය නිලධාරින්ගෙන් පඩි කපා ගන්න අද චර්ජනයක් කරමින් කටයුතු කරන වගේම මේ මැතිවරණය සම්බන්ධයෙන් කතා කිරීම දෙක කල්යෑමක් තුල අද පාර්ලිමේන්තුව වහගෙන මේ කොරෝනා වසංගතයට මුවා වෙමින් අද ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රටේ ජනතාවට අහිමි කරන තත්වයකට රජය කටයුතු කරනවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඇදෙන නීතිය පැවති කාලය තුල ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියු බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අවේගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමේ. මාස 19 වෙනිදා වෙනකොට තමයි මාස දෙකක වගේ ආසන්න කාලයක් රට ඇඳිරි නීතිය පනවල මේ රෝගය තුරන් කරගන්න කටයුතු කළේ. මේ මාස දෙක තුල රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ට ප්‍රතිකාර කිරීම, රෝගීන් අසුරු කරපු යම් පිරිස් ඉන්නවනම් ඒ ආවගෙන නිරෝධාන මධ්‍යස්ථානවල ගෙනියලා ඔවුන්ව රැකබලා ගැනීම, ඒ වගේම රෝගය පැතිරෙන්නට ඉඩ නොදීම, ඒ වගේම රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම මේ සම්බන්ධයෙන් තමන්ගේ රැකියාව අහිමි වෙලා නම් රුපියල් 5000 ගන්න එක මාසයක ගෙවලා අනිත් මාසයටත් මුදල් ටික ගෙවන්න. ඒක ඉටු කරන ගමන් විදුලිය, සන්නිවේදන පහසුකම්, ඉන්ධන පහසුකම්, ඒ වගේම ජල පහසුකම් මේ සියලු කාරණා ටික එක දවසකටවත් අපි අනහිටුවේ නැහැ රජයක් ඇටියට. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඡන්දයක් තියන්න ඕනේ නිදාස්සා සාධාරණ මැතිවරණයක් කියලා. ඉතින් අපේ මැතිවරණ හදිස්සියක් නැහැ. අපේ ජනාධිපතිතුමා ඉන්නවා, අපේ අගමැතිතුමා කැබිනට් මණ්ඩලයක් තියෙනවා, අපේ ආණ්ඩුකාරවරු ඉන්නවා, ඒ වගේම ප්‍රාදේශීය සභාව විශාල පිරිසක් අපේ පාලනයක් තියෙනවා. ඒකම ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කොහේ කියලාද ඡන්දය දාන්න තියෙනවා. මේ ඡන්දේ මැතිවරණ කොමසාරිස්තුමා කියන ඕනම දිනයක අපි එකට ලෑස්ති. අවුරුද්දක්ද දෙකක්ද ඒ ප්‍රශ්නයක් නැහැ අපට. අපිට මැතිවරණට වඩා මේ රටේ මිනිස්සු වටිනවා. අහරට රසයක් ලබා දෙන ලුණු නිෂ්පාදකින්ගේ ජීවිත බොහොම අමහිරයි කටුකයි. ඒ කටුකත්වය තවත් වැඩි වෙලා මේ තියෙන වාතාවරණයත් එක්ක.
කොරෝනා වසංගත තත්ත්වයේ පාලනය කිරීමේ අරමුණින් පැන වූ ඇඳිරි නීති තත්ත්වයේ මත කෙන්නියා ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය කරන්නන් දැඩි අසිරුතාවයකට ලක්ව තිබෙන පුවතක් අපට වාර්තා වුණා. කාකමුණේ හා ඒ අවට ගම්මානවල වෙසෙන පවුල් 300කගේ පමණ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කලපුව ආශ්‍රිතව ලුණු නිෂ්පාදනය කිරීමයි. කෙසේ වෙතත් මෙම තත්ත්වයේ මත පසුගිය පෙබරවාරි මාසයේදී නිෂ්පාදනය කරන ලද ලුණු අස්වැන්න මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ලුණු කර්මාන්තයේ නිරත වන්නන් පවසන්නේ. මේ හේතුවෙන් ලුණු කර්මාන්තයේ නිරත පිරිස රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙසයි. මෙන්න මීට සුළු මොහොතකට පෙර ලැබුණු පුවතක්. ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා මීකපුව ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. දැන් රටවටපුවත් කිහිපයක් හෙටියෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම සහ Huawei Technologies ලංකා කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සමාගමෙක්ම රෝහල් 30ක් සඳහා අංක සම්පූර්ණ වීඩියෝ සම්මන්ත්‍රණ යටිතල පහසුකම් සහ සම්බන්ධතා පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. අධ්‍යක්ෂකවරුන්ට ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ට අනික් රෝහලත් සමග තිරයක් හරහා තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට ඒ වගේම අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය අධ්‍යක්ීම් හුවමාරු කර ගැනීමට මේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ අවස්ථාව සරසා දීපු ඩයලොග් ආයතනයට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. එතුමන්ට Huawei සමාගම මේ සම්බන්ධයෙන් අදාළ උපකරණ සියල්ල අපට ලබා දුන්නා. එක විශාල පරිත්‍යාගයක්. Huawei සමාගමට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මාත්‍ය හැඳුනුම්පත 2020 වර්ෂය සඳහා ඉල්ලුම් කරනු ලැබූ මාත්‍යවේදීන්ගෙන් සැලකිය යුතු පිරිසකට මේවන විට නිකුත් කර තිබෙනවා. එහෙත් ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් මේ දක්වා හැඳුනුම්පත් නොලැබී ඇති මාත්‍යවේදීන්ට සිය රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට තවදුරටත් පහසුකම් සැලසෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව 2020 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාත්‍ය හැඳුනුම්පත මෙතෙක් නොලැබී ඇති අය සඳහා 2019 වර්ෂය සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පතෙහි තලාහීන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් එම ප්‍රදේශයේ ත්‍රිරෝත්‍රතර යදුරන් හට සහ ප්‍රදේශවාසීන් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර තිබෙනවා. කොරෝනා අවසංගත තත්ත්වයට සමග හඳුන්වා දුන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය සිය සමාගමේ සේවකීන් සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් සමාගම තීරණය කර තිබෙනවා. වෛරස් ව්‍යාප්තියත් සමග රැකියා ස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් සිය සේවකීන් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. අදාළ ක්‍රමවේදයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී වෛරස් තත්ත්වය තුරන්වද සිය සමාගමේ සේවකීන්ගෙන් බහුත දෙකට රැකියා කටයුතු නිවසේ සිට අඛණ්ඩව සිදු කිරීමට අවස්ථාව සලසා දීමටයි ට්විටර් සමාගම තීරණය කර ඇත්තේ. එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. සුභම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.